మనము ప్రవేగకాల ప్రస్థాన భావితాకాన్ని ముందుకు సరళ రేఖ మార్గేక చలన వస్తాత్వాన్ని అందులో తీని ఉత్తర మధ్య తీయాలని వెదగత్వం మీద దాని దిశ విస్థాపన కాల ప్రస్థానది వగేమ දැන් මේ වස්තුව මේ දිශාවට මෙන්න පෙන්න ධන දිශාවට ගමන් කරනවා නම් ප්‍රවේගය ධනයි. ඒතර ඒකට අදාළ ප්‍රවේගකාර ප්‍රස්ථාර x අක්ෂයේ ඉඳ කොටස තියෙන්න ඕනි. ඊළඟ කොයි වෙලාවක හරි මේක දිශාව ප්‍රතිවිරුද්ධ වුණොත් ප්‍රවේගය ඉල වෙනවා. අපෙන් දැන් මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ගමනේ ඊටමට එන අවස්ථාවේදී මේක දිශාව ප්‍රතිවිරුද්ධ කරනවා. ඒතර ප්‍රවේගය ඉන්නේ. ඒ නිසා ඊතන ඒ ඊතන ඉඳලා ඊට පස්සේ ප්‍රවේග දිශාව වෙනස් කරනකොට එකම මේ ප්‍රස්ථාරෙ මෙතන අඳින්න පහළ කොටස දිහා අඳින්න පටන් ගන්න ඕනි. विस्थापन काल प्रस्ताव मेदिन विस्थापन काल प्रस्तार संधा बाधिता क्रम किसी मध्य मिथन बाधिता मिथुनि मेन मे उसे मेतने प्रवेग प्रस्तार मे उसे प्रवेग इतना मिथन मे उसे अड़वा මෙතන තේරෙනවා මුසේ වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මොකද්ද ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණය ඊට පස්සේ මෙතනින් එහාට මෙතනින් පස්සේ මේ කාලය ගත කරන මොකද වෙන්නේ මේ මුසේ එන්නේ අඩු වෙනවා මේ උස අඩු වෙනවා කියලා කියන්නේ මොකද මේ y අක්ෂයේ ඉන්න ප්‍රවේගය නිසා මේ උස අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා ඒතර ඒ කියන්නේ මොකද්ද වස්තුවට තියෙන මන්දරය ඉතින් මෙන්න මේ විදිහට තමයි වස්තුවට තියෙන්නේ ත්වරණයක්ද මන්දරයක්ද කියන එක හොයාගන්න ඒතර විස්ථාපන කාලපස්ථානේ මේ උසේ හොයාගත්තේ විස්ථාපන මොකද වෙන්නේ කියන්නේ वस्तु चलते आरंभिटे आरंभिटो दिशा प्रवेग प्रस्तार बाधिता मे आक्षेपी प्रवेग मे उसे प्रवेग विस्थापन काल प्रस्तार बाधिता उलोनी मे आक्षे निरूपण विस्थापन इनसा मे उसे विस्थापन ඒතර ඒ ස්ථාපනේ අඩු වෙනවද වැඩි වෙනවද ඊළඟ දේ මේ මෙතන පහළ ප්‍රස්ථාරයන් දොත් මේ පිටින් රිනාන මොකද මෙතන පහළ තියෙන රිනාන නිසා මේක රිනාන ඒතර ඒ කියන්නේ ප්‍රස්ථාර මෙතන පහළ ගියා කියන්නේ දැන් මේ පැතර ගමන් කරන වස්තුව ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඉතින් මෙන්න මේ විදිහට නිගමනට එන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් චලිතය විස්තර